අයිබවන් සුබ දසනක් අද බ්‍රහස්පතින්දා සිටස උදසනින්ම දවස සාර්ථක කරගන්නට අපි සෑම විටම යහපත් සිතුවිලි වලින්ම හිතන්නට පටන් ගන්නවා නම් ඒක ඉතාමත් වටිනවා. අපි අපිට සමාජයට දෙන්නේ යහපත් දේ නම් අපි තුල වර්ධනය වන්නේ යහපත් දේම තමයි. ඒ වගේම තමයි අපි අවට සිටින සමාජයට අපි අයහපත් දේ ලබා දෙනවා නම් අපි තුල වර්ධනය වන්නේ අයහපත් දේම තමයි. අපි දවස සාර්ථක කරගන්නට මේ යහපත් සිතුවිල්ල ඔබට උපකාර වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඒත් එක්කම අපි සූදානම් සුපුරුදු විදිහට විදේශ පුවත් විශ්ලේෂණයට කාලීන තොරතුරු පිළිබඳව කතා බහ කරන්නට අද වෙනිම සුදස මැදිරියේ ඉන්නේ ප්‍රවීණ විදේශ පුවත් විචාරක මාධ්‍යවේදී විජේ දිසානායක. අයිබෝන් ඔබට සුබ උදෑසන. ඔබ බලාපොරොත්තු වෙන සිටි තොරතුරු බොහොමයක් අදාසෙත් අපි කතා කරමින් ඉන්න විශේෂයෙන් කොරෝනා වසංගත තත්ත්වය සහ අෆ්ගනිස්තානයේ වර්තමාන තත්ත්වය පිළිබඳව. ඉතින් මේ තෝරාගත් පුවත් එකින් එක පෙළගස්සන්නේ කොහොමද කියලා බලන්නත් එක්කම දවසේ තොරතුරු පෙළගස්ම දැන් බලමු. Corona wasangga ke tatwen na yang pamana ketuhu arak shawi masambandin kata bahagiri medi me emet kerni pili bandawa lo ke pura medeng apula di pasien kata bahagara netang bido bat me hir netela bahagina tin netang imat dito mela bahagatua vina di pulwa kohu mana dami tungun yang tak sambandin lo ke pura kata bahagana ba dan atam ratawal me tungun yang nata sudah nang kerla tina kino sama haratawal me tungun yang nata matra wala badi ma aram be kerla kila kina ba namut lo ke sauki sangi dahane me karna wasambandi mono wadu me vina kuda kiane. Sanjini, me api mungkin di latih ini me goli arbu dekat ya. Ini global issue tapi nggak goli arbu dekat itu sih saya me itu ame wadagat me karena ekta mai me goli ya wasin goli pravesha kawasai. Kadai me wasangitur ogya loke pura me wiyapta bena tatya ketule. Api loke jana gahani billion hatai dasman amyak. Itu me wasangitur ogya palne kiri misalnya denet pavatina wadat. Sudisuma kramavedi hati itu sauk visesajjan aduragi niti benne. එන්නත් කරන්නේ දෙවෙනි කාරණේ තමයි සමාජ දුරස්ථ භාවය සහ විෂය ආකාරයේ සෞඛ්‍ය පිළිවෙතට අනුකූලව කටයුතු කිරීම. ඉතින් එන්නත් කරන්නේට විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. මොකද අපි බැලුවොත් එහෙම මේ ලෝක ජනගහනයේ නඩකට වැඩි පිරිසක් අද ඉන්නේ නාගරික ප්‍රදේශවල. ඉතින් ජනගහනයේ මේ ළඟ ළඟ ජීවත් වෙනකොට මේ වගේ රෝගී තත්යන් වසංගත රෝගී තත්යන් ව්‍යාප්තිමේ අවධානමක් තිබෙනවා. ඉතින් මේ නිසා තමයි මේ එන්නත් කරන්නේ කියලා ලෝකයේ විශේෂ අවධානයක් යොමු කරලා තිබෙන්නේ. ඉතින් දැනට මේ ලෝක ජනගහනයේ කෝටි 790ක් දැනට කෝටි 550ක් එන්නත් මාත්‍රා ලෝක ජනතාවට ලබා දීලා තිබෙනවා. හැබැයි මේ එන්නත් මාත්‍රා බිලියන 5.5න් 80%ක්ම වෙන් කරලා තිබෙන්නේ ලෝකයේ උතුරු අර්ධ ගෝලයේ බලවත් කාර්මික රටවල ජනතාවට. මෙතන පැහැදිලිවම ගත්තොත් එහෙම විශාල මේ එන්නත් බෙදා හරි මහා සම්බන්ධ විෂමතාවක් පවතින. අපි ඊයේ කතා කරා මේ ගෝලීය වශයෙන් මේ ධනේ බෙදී යාමි තිබෙන විෂමතාවය පිළිබඳව. ඉතින් මේක එන්නත් කරන්නේ හා සම්බන්ධ කාරණේදී ගත්තොත් එහෙම අර තියෙන අය තැන්දෙන් Tamanට අවශ්‍ය ආකාරයට බෙදා හදා ගන්නවා වගේ එන්නත් කරන්නේ හා සම්බන්ධ බටහිර බලවත් රටවල් අනුගමනය කරන ප්‍රතිපත්ති ඉතාම අසාධාරණයි. පොදුවේ ගත්තොත් මේ නවලිබරල්වාදී ආර්ථිකය ආර්ථිකය තුල ධන ආදාය මෙදියා මේ විශාල විෂමතාවක් තිබෙන පවතින මේ මුළු ක්‍රමෙම අසාධාරණයි. ඒක විශාල සමාජ විෂමතාවක් නිර්මාණය කරලා තිබෙනවා. එන්නත් කරන හා සම්බන්ධ ගතොත් මේ තිබෙන විෂමතාවය පෙරලා මුළු මහත් මානව සමාජයටම බලපාන මොකද ධන ආදාය මෙදියා මේ විෂමතාවක් පැවතුනාට ඊට වඩා භයානක දෙයක් තමයි වසංගත රෝගයක් පවතින අවස්ථාවක මේ එන්නත් කරන හා සම්බන්ධව බටහිර බලවත් රටවල් අනුගමනය කරන ප්‍රතිපත්ති මේ රෝගයේ නව ප්‍රභේද ජනතාව අතර පැතිරියමි. මේක පාලනය කරගත නොහැකි තත්ත්වයක් අර්බුදයක් නිර්මාණය කිරීමට මේ අර්බුදය වඩා තීව්‍ර කිරීමට හේතුවක් බවට පත් වෙනවා. ඉතින් මෙතෙන්දී ලෝක සෞඛ්‍ය සංවිධානය ස්විස්ලන්තයේ ජිනීවා නගරයේ කේන්ද්‍ර කරගත් ලෝක සෞඛ්‍ය හා සම්බන්ධ ජනතාවගේ සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය මේ ආයතනයේ මැදිහත් වීමක් අවශ්‍ය ඇත්තටම අපිට සතුටු වන්නට පුළුවන්. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය කාලයක් මේක දැක්කා මේ ලෝකේ බලවත්ම රටවල අතකොළුවක් ලෙස කටයුතු කළ බවට. හැබැයි අපි දැක්කේ මේ ටෙඩ්‍රස් අඩනම් ගෙබ්‍රේසිස් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ඉතාමත්ම නිර්භයව ඉල්ලීමක් කළා ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානය හැටියට ලෝක මේ ධනවත් රටවලින්. ඒ තමයි කොරෝනා වෛරස් එන්නත් සැපවීම හා සම්බන්ධව ගත්තොත් තෙවැනි එන්නතක් තමන්ගේ රටවල ජනතාවට ලබා දීමෙන් වළකින්නට කියලා අඩුම තරමින් ඔහු ඉල්ලීමක් කරනවා. 2022 වන තෙක්වත් මෙවැනි තෙවන එන්නතක් ලබා දීමෙන් වැළකී සිටිය යුතුයි කියලා. ඉතින් ඔහු ඇත්තටම මේ
ඔහුගේ තුන්වන මාත්‍රාවක් ලබා දීම කල්දමන කියන එකෙන් බලාපොරොත්තු වන්නේ අර එන්නත් නොලබුණු රටවල් වලට එන්න ලබා තියෙනවා. ඔව් දැන් දැන් අප්‍රිකාව වගේ කලාපයක් ගත්තොත් එහෙම තවමත් ජනගහනෙන් 2% වගේ පිරිසක් තමයි එන්නත් කරන්න ලක් කරලා තිබෙන්නේ. ඉතින් මේක ඇත්තටම මේ එන්නත් කරන්නේ හා සම්බන්ධ කාරණේදී ඉතින් අපි වගේ රටවල් සතුරු වන්නට ඕන. ජනගහනෙන් 40% විතර එන්නත් මාත්‍රා ලබා දීලා තිබෙනවා. ඉතින් නමුත් මේ தත්ත්වය මේ ලෝකේ හැම කලාපයකටම නෑ ලෝකේ බොහෝ කලාප තිබෙනවා. ඇත්තටම ඇතැම් විට සංජීවනී මේ පුදුමයක් හිතනවා දැන් අධිවිගාසී ආතික රටවල් ගත්තොත් එහෙම මේවා ආර්ථික වශයෙන් බොහොම බලවත් බලසම්පන්න රටවල් නැගීන ආර්ථිකයන් හිමිකම් කියන රටවල් නමුත් ඒ රටවලත් මේ එන්නත්කරණය හා සම්බන්ධ මේ සංඛ්‍යාලේඛන පරිශීලනය කරනකොට පැහැදිලි වෙන කාරණයක් තමයි මේ රටවලත් නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ එන්නත්කරණය හා සම්බන්ධව. ඉතින් මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමක් අවශ්‍යයි. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්‍රස් ඇඩනම් ප්‍රකාශ කරනවා මේ සැප්තැම්බර් මාසයේ අග වෙනකොට මේ ඔහු ඉල්ලනවා මේ කිසියම් එකඟතාවක් මොරටෝරියම් එකකට එළඹිය යුතුයි කියලා. පොහොසත් රටවල් විශේෂයෙන්ම දැන් ඊශ්‍රායල් එක්සත් රාජධානිය දෙන්නිය ඩෙන්මාර්කයේ ප්‍රංශයේ ජර්මනිය ස්පාඤ්ඤය සහ ඇමරිකා එක්සත් ජනපදය දැන් තමන්ගේ රටවල ජනගහනයෙන් බහුතර පිරිසකට දෙවන මාත්‍රාවක් ලබා දීලා අවසයි. දැන් අවසන් දැන් තුන්වන මාත්‍රාවක් ලබා දීම කරෙහි අවධානය යොමු කරලා තිබෙනවා. හැබැයි අතරම මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සතුට පළ කරනවා. අපි ඊයේ දිනේ මේ ප්‍රවෘත්තිය ඉදිරිපත් කළා. ඒ තමයි G20 සෞඛ්‍ය අමාත්‍යවරු ඉතාලියේ රෝම අගනුවරට රැස් වෙලා ඉල්ලීමක් කළා එන්නත් කරන්නේ හා සම්බන්ධව මේ නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාව පිළිබඳව මේ සංවිධානය අවධාරණය කරපු කාරණයක් තමයි මේ වසර අවසානයේ වෙනකොට ලෝක ජනගහනයෙන් අවම වශයෙන් 40% පිරිසක් එන්නත් කරන්නට ලක් කළ යුතුයි කියන කාරණය. ඉතින් විශේෂයෙන්ම මේ ටෙඩ්‍රස් අඩනම් තමන්ගේ ප්‍රකාශයේදී ඉල්ලීමක් කළා මේ පොහොසත් රටවල පමණක් නෙවෙයි මේ ලෝකයේ සමර්ධිනී වෙමින් පවතින රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැඩිහිටි ජනගහනය සහ අනෙක් අතට මේ ජීවිත අවදානමක් තිබෙන කණ්ඩායම්වලට තමන්ට ආරක්ෂා වීමට නිසි අයිතියක් පවතින බව. ඉතින් පොහොසත් රටවල් අපි දන්නවා දැනටමත් බිලියන 1ක එන්නත් මාත්‍රා ප්‍රමාණයක් සෙසු රටවලට ලබා දීමට ප්‍රතිඥාවක් ලබා දීලා තිබෙනවා. හැබැයි මේ පොරොන්දු වලින් 15%ක් පමණයි තවමත් ඉෂ්ට වෙලා තිබෙන්නේ. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ බැරිසටහනක් තිබෙනවා මේ අන්තර්ජාතික සංවිධානවල සහභාගීත්වයෙන් කොක්ස් කියලා ගෝලීය වශයෙන් දුප්පත් රටවලට එන්නත් ලබා දීම හා සම්බන්ධව. හැබැයි මේ වසර අවසානයේ වෙනකොට බිලියන 2ක මාත්‍රා ප්‍රමාණයක් මේ කොක්ස් වැඩසටහනට අවශ්‍යතාව තිබුණත් 30%ක අඩුවක් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. ඒ අතර අඟහරුවාදා දිනේ ඊයේ දිනේ ඉන්ටර්නැෂනල් ෆෙඩරේෂන් ඔෆ් ෆාර්මසිටිකල් මැනුෆැක්චරර්ස් ඇන් ඇසෝසියේෂන්ස් කියන මේ සමාගම ඖෂධ නිෂ්පාදක සහ නිෂ්පාදකයන්ගේ සම්මේලනය අන්තර්ජාතික සම්මේලනය ප්‍රකාශ කරනවා සාමාන්‍යයෙන් මාසයකට දැනට පුළුවන් කියලා එන්නත් බිලියන 1.5ක් තමන්ට නිෂ්පාදනය කරන්නට. ඒ නිසා මේ පොහොසත් රටවලින් ඉල්ලීමක් කරන මේ ආයතනය තවදුරටත් අර එන්නත් මේ පොග නැත්තම් සංචිත පවත්වා ගැනීම අවශ්‍යතාවක් නැහැ කියලා. හැබැයි බලවත් රටවල් තවදුරටත් එන්නත් මාත්‍රා තමන්ගේ රටවලට පමණක් වෙන්කොට තබා ගැනීම තුළ ලෝක දිලිදු රටවලට විශාල අසාධාරණයක් වෙලා තිබෙනවා. ඉතින් ටෙඩ්‍රස් අඩනම් ගෙබ්‍රියසිස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ මේ ඉල්ලීම මම හිතන්නේ මේ ලෝකයේ අර ගෝලීය දකුණේ විසින රටවල් වලින් කරපු වෙනුවෙන් කරපු ඉතා වැදගත් ඉල්ලීමක් ඔවුන් වෙනුවෙන් නැගු හඬක් හැටියට අපිට හඳුනා දෙන්නට පුළුවන්. ගෝලීය වශයෙන් කොරෝනා වසංගතයේ පැතිරීම පිළිබඳව ආකාරයෙන් තොරතුරු වාර්තා වෙද්දී ඇෆ්ගනිස්තානයේ වර්තමානයේ කොහොමද කියන දේ පිළිබඳවත් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් තලෙබාන් සංවිධානයේ නවතම වැඩපිළිවෙල පිළිබඳව අන්තර්වාර රාජ්‍ය ප්‍රකාශයට පත් කිරීම කියන කාරණාව සහ ඔවුන්ට විදේශ රටවල් සමග නැත්නම් විදේශ සංවිධාන සමග සම්බන්ධතා පැවැත්වීමට තියෙන වැදගත්කම සහ අවශ්‍යතාවය. ඒ වගේම පහුගිය දිනවල කතා කළ වර්තමානයේ තුල
අර ඇෆ්ගනිස්තානය තුල ආහාර සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් උද්ගත වෙලා තිබෙන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ සබලස මේනකට පොවතින මොන වගේ තත්ත්වයක්ද? ඇත්තටම ඇෆ්ගනිස්තානයේ දැන් අපි දන්නවා මේ අන්තර්වාල රජයක් ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම තමයි අර මිනිසින් කියන ඉන්ක්ලූසිව් ගවර්න්මන්ට් කියලා. කියන්නේ සියලු දෙනා මේ ඇතුළාන්තික සියල්ල ඇතුළත් කරගත් අර ආණ්ඩුවක් බිහි කිරීම හා සම්බන්ධව අන්තර්ජාතික වශයෙන් විශාල ඉල්ලීමක් තිබුණා. මේක ඇත්තටම එක පාර්ශවයක පමණක් සීමා වූ දෙයක් නෙමෙයි. ඇෆ්ගනිස්තානයේ වසර 20ක කාලයක් ඇෆ්ගනිස්තානයේ තුල රැඳී සිටි ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ බටහිර රටවල් අනෙක් අතට කලාපීය බලවතා වන චීනය, ඉන්දියාව, රුසියාව වගේ රටවල් මේ දිගින් දිගටම තලිබාන් පාලනයෙන් ඉල්ලීමක් කළා. මේ තලිබාන් වලින් ඉල්ලීමක් කළා. සියලු දෙනා මේ අන්තර්ග්‍රහණය කරගත් පාලනයක් ප්‍රකාශයට පත් කරන ලෙස. ඉතින් නමුත් ඇත්තටම අපි ගත්තොත් එහෙම මේ තලිබාන් පාලනය හා සම්බන්ධ කාරණේදී 1996 2001 අවධියට අයත් ඒ වකවානුවේ කටයුතු කළ පාලන තන්ත්‍රයෙන් එතරම් වෙනසක් මේ නව පාලන තන්ත්‍රයේ දකින්නට ලැබෙන්නේ නැහැ. අනෙක් අතට තලිබාන් සංවිධානයේට කිසියම් උවණාවක් තිබුණා නම් අන්තර්ජාතික වශයෙන් මේ තමන්ට මේ කිසියම් ආකාරයක ප්‍රසිද්ධියක් එහෙමත් නැත්නම් මේ ඇෆ්ගනිස්තානයේ නව පාලනයේ හැඩතලයේ ව්‍යුහය පිළිබඳව මේ බටහිර නැත්නම් ලෝකයේ ලෝකවාසී ජනතාව පිළිබඳව තිබෙන විශ්වාසය මේ අවිශ්වාසය වෙනස් කරන්න නම් අඩුම ගානින් එක කාන්තාවක් හරි මේ පාලනයට ඇතුළත් කළ යුතු තිබුණා. හැබැයි බීබීසී වර්තාවක් පළවලා තිබුණ මේ කාන්තා කටයුතු සම්බන්ධ අමාත්‍යාංශය අහෝසි කිරීමක් තියෙනවා කියලා. මේකේ සත්‍යතාවයක් තියෙනවද වර්තාවනේ? කාන්තා ඓතිහාසිකම් හා සම්බන්ධ කාරණේදී මේ තලිබාන් සංවිධානය තවදුරටත් අර මූලධර්මවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන බව පැහැදිලි. හැබැයි සංජීවනි මේක තලිබාන් සංවිධානයට පමණක් ඇඟිලි දික් කරන්න බෑ. ලෝකයේ පුරාම ගත්තොත් එහෙම කාන්තා නියෝජනයේ මේ ලෝකයේ තිබෙන ප්‍රධාන ගැටලු දෙකක් තිබෙනවා. එකක් මේ කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ වඩාත් එළියට ආව පළවෙනි කාරණේ තමයි මේ ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වයේ අඩුවක් ලෝකේ පුරා දකින්නට ලැබෙනවා. ඉතින් කොවිඩ් වසංගතයේ කාන්තාවන්ට වෙලා තියෙන බලපෑම පිළිබඳව තවමත් ලෝකයේ නිසි ඇගවීමක් තක්සේරුවක් කරලා නැහැ. දෙවෙනි කාරණේ පාර්ලිමේන්තු තුළ කාන්තා නියෝජනය. මේකේ ලෝකයේ බොහෝ රටවල ශ්‍රී ලංකාවද ඇතුළු කාන්තා නියෝජන ඉතාම සුළු මට්ටමක පවතින. ඉතින් මේක ඇත්තටම ඉතාම බරපතල ප්‍රශ්නයක්. තලිබාන් සංවිධානයත් අපි බැලුවොත් එහෙම උන්ගේ මූලධර්මවාදී ක්‍රියාපිළිවෙත ඇතුලේ කාන්තාවන් සඳහා මෙවර කැබිනට් මණ්ඩලය තුළ ඉඩ ප්‍රස්තාවක් ලබා දීලා නැහැ. ඒ පසුබිම තුළ ජර්මනිය, චීනය, ජපානය වගේ රටවල් ලෝකේ බලවත් රටවල් තලිබාන් මේ අන්තර්වාල රජය පිළිබඳව අර මේ බොහොම ඇල්මරුණු ප්‍රතිචාරයක් තමයි දක්වලා තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක තලිබාන් සංවිධානයේ ඉදිරි පැවැත්ම සඳහා එතරම් වැදගත්, එතරම් මේ සතුටුදායක කාරණයක් නෙමෙයි. අනෙක් අතට දැන් අගහරුවාදා දිනේ ප්‍රකාශයට පත් කරපු කැබිනට් මණ්ඩලයේ ඇස්සුව ගත්තොත් එහෙම පිටස්තර පාර්ශවයන් කිසිවක් තලිබාන් සංවිධානය හැරුණු විට පිටස්තර පාර්ශවයේ කිසිවෙකු මේ නව පාලන තන්ත්‍රය ඇතුළත් වෙලා නැහැ, කාන්තාවන් ඇතුළත් වෙලා නැහැ. ඒ වගේම මේ කණ්ඩායම නිර්මාණය කිරීම සඳහා නිර්මාතෘවරයාට සම්බන්ධ වෙලා සිටි පුද්ගලයෙක් තමයි අගමැතිවරයා හැටියට කටයුතු කරන්නේ. ඒ වගේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ අවශ්‍යම මේ ත්‍රස්තවාදය හා සම්බන්ධව අවශ්‍යම පුද්ගලයෙක් හැටියට මේ නම් කරලා තිබෙන පුද්ගලයෙක් තමයි මේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමතිවරයා වශයෙන් ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. ඉතින් බොහෝ දුරට මේ තලිබාන් සංවිධානයට අන්තර්ජාතික වශයෙන් ලැබෙන සහාය එක්තරා ප්‍රමාණයකට අඩු වීමට මේක හේතුවක් බවට පත් වෙලා, අනෙක් කාරණේ තමයි ඔබ මතු කළ මේ ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය හා සම්බන්ධ කාරණේ. ඇෆ්ගනිස්තානයේ ඉතාම දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින්නේ. එක පැත්තකින් අපි දැක්කා මේ තලිබාන් වරු අපි ඒ සම්බන්ධ වැඩිදුරතුර අපි ඒ සම්බන්ධ වැඩිදුරතුරතුර කතා කරමු කෙටි විරාමයක් සමගින්. වෙලාවත් බලලම කොම්බ සහ පිවිතුරු මාස්සෝන්දෙන් බයෝක්ලීන් ටයිල් සහ සර්ෆස් ක්ලීනර් චර කාලෙකට පස්සේ දැන් මොනේ දැක්කේ වස
Pihawadani obgaramin city Afghanistan ini wartaman tatkala yang sambandhi khususnya apik katakan, kemudian arti katakan pelibandwa, arti katakan pelibandwa. Dan apabila kita Taliban sanggih dahannya sempurna Afghanistan ini atas kerjanya mungkin kriawadat tekmu lokabengku bahwa adar labadi Afghanistan itu, anumatikal ini orangin belakuna. Dan kriawadat tek wartaman udah terlatihin tatkala sambandhi tamai, kudarate inna pirisat saha. Apik raja sevakin sambandhi meter pada katakan, orang itu benar tatkala pelibandwa tamai dari awadani kimi kerana. Sanggihnya, terima dengan Afghanistan ini, api Amerika ekset jana pada dalam batas itu madya perdana dahara ya kian itu kami Amerika ekset jana pada hiti-hiti Afghanistan ini pita beramu tulah itu aja kami manusia kedua aja kak pilih bandar utama yang berdhani mukaran ini tetek kata warga tertib, wacara bisse ke kalyak, netan dasa ke hatre ke paman kalyak, Afghanistan ini itu amu darunu manusia wadi argu deket mohon pasi dia. Ekor yang tino adu mata ramin ni Amerika atau PTA mana itu le ni gurunya gila tiba na akyan itu le hari adu awam mata ramin Afghanistan ini jangan tawar sedih gila tiba na me asal dahan dekam pilih bandar me itu le tipu tiba na me arbu dekari tatkala pilih bandar dekawasi jangan tawar dekawasi jangan tawar ke apa dahani umum ini pilih bandar satu tuh itu mukade me basar bisse ke kala Amerika ekshad jangan pada Afghanistan bumi itu le rendi city itu le kanta itu asik ambil dek cebalap Afghanistan itu le sedih unu manab Nikam bulang ini bi juga perad, perhargaan ini aturan kiri. Mereka karena pilih bandar loko, awalnya ni mukalin, nah, mukut biasa emm. Ini loko pilih bandar loko, berbeda karena karena pilih bandar ini, api, pertama papi hitul le bodhna gani madya, jangan madya itu biasa cara bahaya tipe no. Afghanistan ini has sambandar karena ini, Afghanistan ini pilih bandar api kita turut turu, lebah dunia berakhir madya, tunggu mata. Mata kaya Asia Vision kelapa itu na perhuti humar wa koke, versi tahan versi udesh, cari kabel itu Afghanistan ini madhi karu na piti inilah itla hambe lati bena itu orang na pila baga ni deh itu turu arrange nte, apida BBC, CNN, Al Jazeera, netam, Reuters, Associated Press, semua thamai madhi, warta apida turu turu laba dini, ni turu turu laba dini, ini ika karan ya kat teram, wasalu bisse ka kalyak. Afghanistan ini pilih bandar orang ni kisah itu orang kapit awal tak kira ni adat dia ni adat dia ini main ni sah ni kawasan dasar kat dekat ke kahal ya Afghanistan ni jangan tahu bodoh mohon dun arabu dia anek kat itu tapi thawa mak kata kira neti karena Somalia ni awurdu tihakin tu paman anu agaknya tahu Somalia ni kan kata kira ni batang ni tu ni dia mana terang mana kehidupan cik eh Bumi itu le sedih dengan ad. Libya ada Gaddafi ke pahlawan bidadari mana terpaksa. Tetapi Libya ada setiap dah ni mukul. Tetapi Yaman ini dedas pahlawan pasti sedih lah tiba ni mesti dedas sekolah ini maru tu masih dalam. Syria ada tetapi. Arabi wasan terpaksa ni. Tetapi cara aja kat tiap hari jangan tahu betul. Tiap ni ke madde karu hati itu. Thora bira agen thaman ni niaya patr berita anu loko ini pelibat turut warta kiri masah. Edmundburg Cuba me journalism is a fourth estate kira. Janamad di kene sibu ni anu, kene wewasa dah, kene bidahai kene adikar ni terpasi. Hadak nanti janata winin hadak negi me wagakim pavelat bi ni mad di te, bayi. Ada awasan awasan amat karni thamai. Adar wetai niarai dek goyang kana.
Afghanistan wartawan turut-turut pilih api tawat tidur di negara di katakanmu itu beratu api katakan Sudanam Gini Raja wartawan pilih bantu omgod hamda keren lakru akma kauna itu pasti hitapu naikin balen paha keruma dan negeri awal ya tek hamda naikin minuma atau mungkin mihim dia kuna hamba aprikaun kalape wagi kalape ke sanggih dahana tiba nama berbeda sahayogi sanggih dahana tiba nama dan mi ayaki pilih kan himu kohomu dan Gini Raja sambandain. Dan akhirnya hamuda, kumantena meloke, berbeda kalau pola ratawal abhyantari panenya pola ratawal abhyantari panenya gini me ratawal dalta tulantik naisargi ke gatli hati tapi dekat, mewah, buho deval biaprudi. Mereka kali, mereka akhirnya madhi karwan hati itu, matetam akademis hati itu, vidbatun hati itu, bener-bener bahasa adhyayane karena mana, kumantena pitu pas tibena vinat balavega. Mali Raja me kumantrene pitu passe siti pudgalayan kawuda kiyana karane gattottem pahadiliyoma oun batahira balavat ratawala puhunuwa labapu e ratawala awashyathawan peni siti kandayam oun atharama api me prajathantrawadi jana samaja vishesha avadhanayakin pasu yutuyi me rata ratawala me pena nagena kumantrana ha sambandha e Mali Raja siduunu me kumantrana me gattottema batahira Afrikawa meka atharama me Afrika nu kalapie palne kirim sada Afrika abe nu janata abe te unete tibena aitie dhirga kalyak tisse balavat ratawala me adhirajyavadi balavat rajyan meka atikramane kala e aitie ungen pahara gatta me nisa tamai Afrika nu kalapie vena mukut one sanjivani Afrika ave sitiyama diha baluwoth ehema apita පැහැදිලිව පේන කොහොමද මේ රටවල් මේ ජාතික රාජ්‍යයන් දැන් යුරෝපීය ජාතික රාජ්‍යයන් බිහිවීම පිළිබඳ කාරණේ ඔය 1648 වෙස්ෆේලියානු සම්මුතියන් හරහා ගොඩනැගුණු එකඟතාවන් මත පදනම් වෙලා තමයි ඒ ජාතීන් තම තමන්ට අයිති බොහෝ ප්‍රදේශවල රාජ්‍යයන් ජාතික රාජ්‍යයන් පිහිටුවා ගත්තේ. හැබැයි අප්‍රිකාවේ සිටීම සකස් වුණේ එහෙම නෙමෙයි. ඔය සුදු ජාතික අපි මේක කතා කරලා තියෙනවා මීට පෙරත් සුදු ජාතික මහත්වරු Bima Afrika visitiya mela ikuda negala adikodu pen pensal aragena makana kali aragena ohun tamai me Afrikawi ratawal wen kare ratawal tamange abhimataye paridi ratawal bedala wen karala palane karanda sitiyamak sakas kara habai batay thair Afrikanu kalapayatak meka podu tattayak me wenakota me giniyave sidiyunu hamuda kumantane pilibadawa ECOWAS kiyala kiyanne meka This ECOWAS, Economic Community of West African Nations, single parivartane karotte hema me batahira Afrikanu ratawala aarthika prajawa. Oun nivedanayak nikut karala thibenawa. Taman me kumanthrane hela dakinawa yatharama tamange niyojita pirisak Giniya rajya bala pitat kara harimata මේ සංවිධානයේ තීරණය කළා තිබෙනවා විශේෂයෙන්ම මේ ප්‍රජාතන්ත්‍රවාදී බලයටපත් 83 හැවිරිදි ජනාධිපති ඇල්ෆා කොණ්ඩේ බලයෙන් පහ කිරීම තමන් අනුමත නොකරන බව තමයි ECOWAS සංවිධානයේ ප්‍රකාශ කරන්නේ ඔහු ඇත්තටම ගිනියා රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී බලයටපත් පළවෙනි නායකයා හැටියට 2010 වසරේදී තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරා 2015 වසරේ අලුත් කතාවක් බලයටපත් වුණා තවන දුහුර කාල සීමාවක් සඳහා ඔහු බලය ලබා ගැනීමට දැරු උත්සාහය තුළ රටේ කිසියම් බෙදීමක් ඇති වුණා. මොකද ප්‍රතිවාදීන් කියනවා ඒක නීති විරෝධී කියලා. ඒ අතරම අයිවරි කෝස් ජනාධිපති ඇලසන්නේ කොටාරත් තුන්වෙනි දුහුර කාල සීමාවක් සඳහා පසුගිය වසරේ බලයට පත් වුණේ ව්‍යවස්ථා වෙනසක් සිදු කරමින් ECOWAS ආයතනය එවකට මේ කාරණය හෙළා දැක්කත් ඒ වගේ අපි දැක්ක 2020 වසරේ මාලි රාජ්‍යයේත් අගෝස්තු මාසයේ හමුදාව කුමන්ත්‍රණයක් සිදු කළා. මේ සියලු කුමන්ත්‍රණ හා සම්බන්ධව ECOWAS සංවිධානයේ පොදු ප්‍රතිපත්තියක් අනුගමනය කරා. කොහොම වුණත් ECOWAS සංවිධානයේ ඉල්ලීමක් කරනවා ප්‍රජාතන්ත්‍රවාදී සඳහා කඩිනමින් යොමු වන ලෙසට ගිනියා රාජ්‍ය නිල්ලීමක් කරනවා. අපි ලෝකයේ පරිසරය පිළිබඳව වනජීවීන් පිළිබඳව ශාක පිළිබඳව බොහෝ අවධානය යොමු කරන පුවත් තෝරා ගන්නවා විශේෂයෙන් ඒ වගේම තමයි ගෝලීය උණුසුම වෙනස් වීම සහ දේශගුණික විපර්යාස කියන කාරණාවට අදාළ පුවත් අපි නිරන්තරයෙන් තෝරා ගන්න පෙළඹෙනවා ඒ අනුව අලුත් සෑගෙනීමක් නැත්නම් විද්‍යාඥයන්ගේ නව මතයක් පළ කරන අවස්ථාවක් තමයි මේ
පොසලෙන්දන භාවිතා කිරීම සම්බන්ධයෙන් මොකද මේ වර්තාව? ඔව් මේක නීච සංගරාව තමයි පළ කරන්නේ ප්‍රධාන ප්‍රවෘත්ති හැටියට. ඒතර මේ ඒජන්සීස් ඔය BBC වගේ වෙනත් ආයතන මේක ප්‍රවෘත්තියක් හැටියට තෝරාගෙන තිබෙනවා. මම මගේ ළඟ වර්තා දෙකම තියෙනවා. BBC ප්‍රවෘත්ති සේවයේ තිබෙන්නේ මේ දේශනික විපර්යාසය ෆොසිල ඉන්ධන තවදුරටත් භූමිය අභ්‍යන්තරයේ තිබිය යුතුයි. විද්‍යාඥයන් ප්‍රවසනවා. Climate change, fossil fuels must stay underground, scientists say. Yathar nature vidyatmaka sangarava prakashikaranava goli ushnatya ihalayama celsius sanchaka 1.5ට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යාමට නම් fossil ඉන්ධන තව දුරටත් පොළව අභ්‍යන්තරයේ තිබිය යුතුයි කියලා. මේ කාරණේ සංජීවනී දැන් ඔය fossil ඉන්ධන හැටියට අපි අත භාවිත කරන්නේ ඔය ෆොසිල් ට්‍රියෝ කියලා මේක කියනවා. ගල් අඟුරු, තෙල් සහ ස්වභාවික වායු. මේවා හැදෙන්න සාමාන්‍ය විද්‍යාඥයෝ විශ්වාස කරනවා මේ නිර්මාණය වෙන්නේ සාමාන්‍යයෙන් වසර මිලියන 50ත් වසර මිලියන 300ත් අතර කාල සීමාවක් ගත වුණා කියලා. ෆොසිල් ඉන්ධන හොයාගෙන වසර 125ක් වෙනකොට මේ පෘථිවි අභ්‍යන්තරයේ තිබෙන ෆොසිල් ඉන්ධන වලින් 50%ක් මුළුමනින්ම අපි දහනය කරලා අවසන්. මේ ෆොසිල ඉන්ධන දහනය නිසා සිදුවන කාබන් විමෝචනවල ප්‍රතිඵලයක් හැටියට තමයි මීතලේ උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියෙන් පස්සේ මේ වෙනකොට සෙල්සියස් සංචක 1 වෙනකොට සෙල්සියස් සංචක 1.2කින් පමණ වැඩි වෙලා තිබෙන්නේ. මේක තවදුරටත් ඉහළ ගියොත් එහෙම මේ පෘථිවිය මනුෂ්‍ය වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි 2015 වසරේ ඇති කරගත්ත පැරිස් සම්මුතිය මේ පොදු එකඟතාවකට එළඹෙලා තිබෙනවා. අර පූර්ව කාර්මික අවධියේ පැවති මට්ටමට වඩා ගෝලි උෂ්ණත්වයේ ඉහළ යාම සෙල්සියස් සංචක 2කට වඩා අඩු මට්ටමක පවත්වා ගත යුතුයි කියලා. ඉතින් මේ ආකාරයට ගෝලි උෂ්ණත්වයේ ඉහළ යාම පාලනය කිරීමට නම් අනිවාර්යයෙන්ම මේ ෆොසිල ඉන්ධන මත ඇබ්බැහි වුණු මේ ආර්ථික ක්‍රමයේ වෙනසක් සිදු විය යුතුයි. පුනර්ජන්මීය බලශක්තිය සඳහා ලෝක යොමු විය යුතුයි. මේ නිසා නීච සංගරාව ප්‍රකාශ කරනවා ගෝලි උෂ්ණත්වයේ ඉහළ යාම අර පැරිස් සම්මුතියේ සෙල්සියස් අංශක 2යි කිව්වට එක තිබෙන එක වගන්තියක් හැකිනම් 1.5 දක්වා අඩු කළ යුතුයි කියලා. අර විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා නීච සංගරාව උපුටා දක්වනවා සෙල්සියස් සංචක 1.5ට වඩා ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම පාලනය කිරීමට නම් ෆොසිල් ඉන්ධන පෘථිවි අභ්‍යන්තරයට ගැනීමකින් තොරව තවදුරටත් පොළව මතු පිටට ගැනීම වළක්වලා පෘථිවි අභ්‍යන්තරයේ තවදුරටත් තබා ගත යුතුයි කියලා. අපි මේ ගත කරන තප්පරයක කාලය නැත්තම් ශ්‍රේණියක් තුළදී ලෝකේ බොහෝ දේවල් සිදුවන මොහොතක් වන්නට පුළුවන්. ඉතින් එවැනි බොහෝ තොරතුරු සොයාගෙන ඒ පුවත් එකින් එක කොයි ආකාරයෙන්ද කතා බහ කරන්නේ මේ සිය සූත්‍රුත් එක්කම ඊට උදැසන ප්‍රභාමුණ බලාපොරොත්තුෙන් අදෘශ්‍ය උදැසින් සමුගන්නේ මේ සූදානම. ඉතින් මේ පුවත් විශ්ලේෂණයට අදෘශ්‍ය උදැස මැදිරියට පැමිණි ප්‍රවීණ විදේශවිත් විචාරක මාධ්‍යවේදී විජේ දේසානායක අයබොන් ඔබට බොහොම ස්තුතියි. ඉතින් හෙට උදැසන හැම අපි නැවතත් ඒ අතර අවසන් වශයෙන් ඔබෙන් ආදරණීය ඉල්ලීමක් කරන්නේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන නිසියාකාර සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඔබේ දවස ගත කරන්න විට ඔබත් අපවට සමාජයත් ආරක්ෂා වේවි. එහෙනම් හැමෝටම ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් වාසනාවන්ත දවසක්. I'll go on.